අයිබෝවන් නොබෙක්වන්නේ අයිටන් රාත්‍රී නමය තිහ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමකින් මම අශංක තුන්තිලක මම තාරිකා මිහිරංගනය ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘති සිරස්ථල වෙත. පරිසර විනාශ සිදුකරන්නේ දේශපාලන බලය සහිත පිරිසා ජාවාරම්කරුවන් බව ජනපති පවසයි. විධායකය අහෝසි කිරීමට අගමැති දැඩි අධිටනක අපි විධායක ජනාධිපතිකමත් ඊළඟ කාලය තුළදී අහෝසි කරන්න පුළුවන් තරම් විගහට ඒ වැඩ කටයුත්තෙත් අපි එදෙන්ට ඕනෑ. ඉන්ධන මිලෙහි සංශෝධනයක් තිරුගු පිටි පැවතිමිලටම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් හා ජාවාරම්කාර ව්‍යාපාරිකයන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. නිවර්තන ජීවවිද්‍යා හා සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා ශාන්තිකර සමුළුව තුල්හිරියේදී ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 13 වනවරටත් පවත්වන ආසියා පැසිෆික් සම්මේලන රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරටයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලය හා සබරගමු විශ්වවිද්‍යාලය, රාජ්‍ය හා පෞද්ගලිකංශයේ සම්බන්ධීකරණයෙන් එය සංවිධාන කර තිබෙනවා. ලබන 13 වනදා දක්වා පැවැත්වෙන එම සම්මේලනයේ වැඩසටහන් හා නිබන්ධන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මගේ අත්දැකීම තුළ මා හිතනවා ශ්‍රී ලංකාව වගේම ලෝකේ බොහෝ රටවල්වල පරිසරය විනාශ කරන්නේ මට පෙනෙන විදිහට දේශපාලන බලයේ තියෙන අය සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්. මේ රටේ පරිසරය විනාශ වීම මා බොහෝ දැකපු නිසායි. පරිසරය විනාශ කරන්න දේශපාලකයන් නායකත්වය ගත්ත නිසායි. දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්, දූෂිත රාජ්‍ය නිලධාරීන් පරිසරය විනාශ කිරීමේ නායකත්වය ගන්නවා මම දන්න විදිහට. තිරසාර මානව සමාජීය පැවැත්ම තහවුරු කිරීම සඳහා මිනිසා හා පරිසරයේ මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. හුදකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වනවගා කිරීම මගින් එම හුදකලා වනාන්තර කොටස් සම්බන්ධ වී සාකහා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු වන බව මගේ විශ්වාසයයි. හෙට දවස වෙනුවෙන් අද දවසේ අප උරමත පැටවී ඇති වගකීම් ඉටු කිරීමත් අවශ්‍ය වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞදි අරාබියේ කථානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහමඩ් බින් ඉබ්‍රහීම් අල් ෂේක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා මුණ ගැසුණා. දෙරට අතර පාර්ලිමේන්තු සම්බන්ධතා පුළුල් මට්ටමකට ගෙනීමට කටයුතු කරන බව සෞදි අරාබියේ කථානායකවරයා මෙහිදී කියා සිටියා. එහිදී නව ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර සහයෝගිතාව ක්ෂේත්‍ර ගණනාවකින් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කෙරුණා. සෞදි අරමුදල් හරහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සංවර්ධනයට දීර්ඝ කාලයක සිට ලබා දෙන සහයෝගයට සෞදි රජය වෙත ස්තුතිය පළ කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම සෞදි අරාබියේ අරමුණක් බවත් ආගමකට හෝ වර්ගයකට සීමා වූක් නොවන බවත් සෞදි කථානායකවරයා මෙහිදී අවධාරණය කළා. ශ්‍රී ලාංකීය හජ් වන්දනාකරුවන් වැඩි පිරිසකට ඊට සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බවද සෞදි අරාබියේ කථානායකවරයා තවදුරටත් කියා සිටියා. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට මෙන්ම වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබා දෙන බවට වූ පොරොන්දුව නිසකයෙන්ම ඉටු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම් අපේක්ෂා කරන බවයි අග්‍රමාත්‍යවරයා කියා සිටින්නේ. භාෂා පුහුණුකරුවන් බඳවා ගැනීමේ ජාතික වැඩසටහන යටතේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට සුදුසුකම් ඇති අයගේ පුහුණුව සඳහා කැඳවීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සුදුසුකම් සපිරු 1200 දෙනෙකු වෙත කැඳවීම් ලිපි මෙහිදී ප්‍රදානය කෙරුණා. 2014-2015 කාලේ ලබා දුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
දෙදස් පහලේ වරමක් කරගත්තේ මේ රටේ විවිධ ජනකොටස් එක්සත් කරන්න හැම එක්කෙනාම් පිළිගන්න ශ්‍රී ලංකේ අනන්‍යතාවයක් ඒ මතම පදනම් කරගෙන ඉදිරියට යන්න. අපි මේ ආණ්ඩුව හැදුවෙන් පස්සේ නිදහස් දිනේ අපි කිව්වා ජාතික ගීය සිංහලෙන් පමණක් නෙමෙයි දෙමළෙන්ුත් කියන්න පුළුවන් කියලා. සමහරු කිව්වා මේ රට පාවල්ලා දෙනවා මේක හරියට හැසිරුනේ කොටින්ට මේ රට බාර දුන්නා වගේ. ඒත් මම දන්නවා DSA නැක ඇමතිතුමා මේ ජාතික ගීය සිංහලෙන් අරගත්තාම කිව්වා මේක දෙමළෙන්ුත් පරිවර්තනය කරන්න කියලා. අන්තිමට මොකද කිව්වේ සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් එකයි නේ කියන්නේ. එකමවකගේ දරුවෝ කියලා සිංහලෙන් හරි දෙමළෙන් කිව්වම අන්තිමට අපේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ඒ වගේම ශක්තිමත් වෙනවා. අපි තවත් පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව තමයි එකක් දේශපාලන විසඳුමක් ලබා ගන්න. අපි බොහෝ දුරට මේක ව්‍යවස්ථා සම්පාදක සභාවේදී සාකච්ඡා කළා තියෙනවා. අපි එතනින් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම අපි එකඟ වුණා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න. අපි එතෙන්ටත් කැප වෙලා තියෙනවා. පක්ෂයක් හැටියට විධායක ජනාධිපතිකම ඇති කරා. මම එතන හිටපු එක සමාජිකයෙක්. අපි 2015 පොදු සම්දානයකට පැමිණියේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න. ඒත් පාර්ලිමේන්තුවේ 3-2ක්වත් නැමේ බහුතරයක් නැහැ. අපි ආණ්ඩුව ගෙනිච්චා. ඒ 3-2 ලබා ගැනීම අසාර්ථක වුණා. අපි ඒ කාර්යයත් අමතක කරන එක හොඳ නැහැ. අපි මතක තියාගන්න ඕනේ අපි විධායක ජනාධිපති ඊළඟ කාලය තුලදී අහෝසි කරන්න පුළුවන් තරම් විගහට ඒ වැඩ කටයුත්තේ අපි යෙදෙන්න ඕනේ. අපි දේශපාලන වශයෙන් කරපු ප්‍රකාශ 2014 2015 ඒකෙන් කොටසක් සාර්ථක වෙලා තියෙනවා. ඉතිරි කොටස ගෙනියන්න සියලු දෙනාම ආපහු වරමක් ඉල්ලනවා කියලා කියන්න කැමතියි. අපිට දැන් අවශ්‍ය වෙන්නේ ජාතික සමගිය, ජාතික එකඟතාවය. අද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානවත්වයෙන් අලුත් දර්ශනයක් තුළ විශේෂයෙන් අධ්‍යාපනයේ 13 මාසරක අධ්‍යාපනයේ මම අධ්‍යාපනය ගැන කතා කරන්නේ රටක දියුණුවට අධ්‍යාපනය අවශ්‍යයි. අපේ ලංකාවේ ඉතාමත්ම බුද්ධිමත් දරුවන් ඉන්නවා. ඔබ ඉගෙන ගත යුත්තේ ලංකාවේ ඉන්න මිලියන 21කට නෙමෙයි. ඔබ අනාගතයේදී බලන ලෝකෙම ජනගහනයට සේවය කිරීම සඳහා අද NASA ආයතනයේ අපේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් වැඩ කරනවා. ජාතිවාදී අදහස්නන කීප දෙනෙක් නිසා අපේ රට විශාල අහිතක් සිදු වෙනවා. මේ රටේ ඊළඟ පරපුරට අනාගතයක් නැති වෙනවා. අපේ ජනතාව වෙනුවෙන් ඊළඟ පරපුර වෙනුවෙන් නූපන් පරපුර වෙනුවෙන් මේ ජාතික සමගිය ඇති කරලා ජාතික එකඟතාවය ඇති කරලා මේ රට නැවත සුරපුරක් කරන්නට අපි දන්න උත්සාහයක් කෙරෙහි හිතන්නේ. ඇත්ත වශයෙන් මානව සමාජක මිනිසුන් උපදිනකොටම ඒ සෑම පුරවැසියෙක්ම පාටකට, වර්ණයකට, භාෂාවකට, ගෝත්‍රයකට අයිති වීම ස්වභාවිකයි. ඒ අපි කාටවත් නවත්තන්න බෑ. ලෝකෙත් එහෙමයි, අපේ රටෙත් එහෙමයි. එකම රටක් තුල එකම ජාතියක් හැටියට එකම ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරගත් සමාජයක් තුල මම හිතනවා මගේ මිත්‍ර මනෝ ගණේෂන් නැවතුමා කරගෙන යන කාර්යභාරය තාමත් වැදගත්. මේ අවුරුදු අතර තුල මේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ රගමැතිතුමාගේ මග පෙන්වීම යටතේ මා දැනගත දෙයක් තමයි මේ රටේ ජීවත් වන සිංහල භාෂා කතා කරන ජනතාව අතරත් දෙමළ භාෂා කතා කරන ජනතාව අතරත් තියෙන අවබෝධය ඇති කරගන්නට පුළුවන් නම් මේ රටේ අද පවතිනවා කියලා අපි හිතන ජාතික ප්‍රශ්නය නැත්නම් දමිළ ප්‍රශ්නය සිංහල ප්‍රශ්නය කියන මේ ප්‍රශ්න වලට විසඳුම 90%ක් හරි අපි ලබා දෙන්න පුළුවන් කියලා මම දැනගන්නවා. අනාගත පරපුරු දූ දරුවන් තා කැමැත්තෙන් තමුන්ගේ සහෝදර භාෂාව ඉගෙන ගන්නවා. මව භාෂාවෙන් අමතරව සහෝදර ඉගෙන ගන්නවා. ඒ වගේම දෙගොල්ලම එකතු වෙලා ඉගෙන ගන්නවා ඉංග්‍රීසි භාෂාව. අධ්‍යාපන අමාත්‍ය සමග අපි අදාගෙන යන අවබෝධ කිවිසුම හරහා දැනෙන පාසල් වල ගුරුවරන් ඉදිරියනවා 5000කට වැඩි තියෙනවා. භෞතික සංවර්ධන කරනකොට මම ඉදිරිපත් වෙලා මේ රටේ ජනතාවගේ හදවත අදුවා. කොළුව ඇදුවා. මොකද කොළුව අදලා හදවත අදලා රටකද කරන්න බැරි නම් මේ පාලම කඩා වැටෙනවා නම් භෞතික සංවර්ධන වල අදාන්න පාලම් කඩා වැටෙනවා දන්නවා. බෝරා වරුන්ගේ ගෝලීය සමුළුව පැවැත්වෙන බඹලපිටිය ප්‍රධාන පල්ලිය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පිරිසට තම සුභාශිංසන එක්කිරීමට කටයුතු කළා. බෝරා වරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බඹලපිටිය වෙරළමාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණා. දින 10ක් පුරා මෙම සමුළුව පැවැත්වෙනවා. ඊට එක්ව සිටින බෝරාවරුන්ගේ ප්‍රධානියා ඇතුළු නියෝජිතයන් හමු වී ඔවුන්ට සුභපැතුම් එක්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. එම පිරිස සමග සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස්ද විමසා සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහිදී සාකච්ඡා කරන කරුණු මත පදනම්ව ඉදිරි තීරණ ක්‍රියාත්මක කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් විකාශ තුළින් බලාපොරොත්තු වන්න.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද අඩු කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදු කර තිබෙනවා. අකුරැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි 2ද සුවකට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ සිද්ධියට අදාළ යතුරුපැදියේ පැමිණි සැකකරුවන් 3 දෙනාගෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවෙනවා. මේ සැකකරුව අත්අඩංගුවට ගන්න ඊයේ සවස 4ට පමණ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරදුව ප්‍රදේශයේදී මේ සැකකරුව අත්අඩංගුවට ගන්නවා. ඔහු අත්අඩංගුවටගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වුණ අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට මේ යතුරුපැදියේ පැමිණි අනෙක් සැකකරුවන් 2 දෙනා පිළිබඳ තොරතුරු. ඒ අනෙක් සැකකරුවන් 2 දෙනාව ඊයේ රාත්‍රී 8:30 පමණ ඔවුන් 2 දෙනා ඇඹිලිපිටිය බලා යාමට තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ රැඳී සිටියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ අත්අඩංගුවට පත් සැකකරුවන් 2 දෙනාගෙන් එක් අයෙක් වෙන්නේ වයස අවුරුදු 28ක් වූ පානදුර යුදහාමුදා කඳුරට අනුයුක්තව රාජකාරී කරන සෙබලෙක්. අදාළ යතුරුපැදියේ ගමන් කරමින් T-56 ගිනි අවියකින් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේත් මේ අත්අඩංගුවටගත් යුදහාමුදා සෙබලා විසිනුයි. තංගල්ල ප්‍රධාන බස් නැවතුම්පලේදී අත්අඩංගුවට පත් වූ අනෙක් සැකකරු තමයි මේ 3 දෙනාගෙන් එදින ස්කූටි වර්ගයේ යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා. මේ සොයා ගන්නා ලද T-56 ගිනි අවි 2කින් එක් ගිනි අවියක් මීට පෙර මා සඳහන් කළ ඒ පොලිස් නිලධාරීන් 2 දෙනාට වෙඩි තැබීම සඳහා භාවිතා කරන ලද ගිනි අවිය බවට සැක කරනවා. ඒ අනුව මේ ස්ථානයේ සංගවා තිබියදී T-56 අවි 2ක් එම මැගසින් 2ක් සහ සජීව පතුරම් 28ක් සොයා ගැනීමට අකුරැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා. මේ තියන්නේ මේ එක තුවාල ලැබපු එක පොලිස් සැරයන්වරයෙකු ඒ අවස්ථාවේදී හැඳ සිටි නිල ඇඳුම. මෙහි මේ අංකය ඔබ දකිනවා. ඒ නිලධාරියාගේ අංකයේ අංක බිඳුව මදක් ඇතුළට එබී ගොස් තිබෙනවා දකිනවා ඇති. මේ ඒ නිලධාරියාට තබපු වෙඩි පහරක් මේ නිලධාරියාගේ එම ස්ථානයට වැදිලා මේ අංක තහඩුව හේතුවෙන් ඒ නිලධාරියාගේ ජීවිතය බේරුණා කියලා පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. පොළොන්නරුවට නව නගරාන්තර ශිඛරග්‍රාමී දුම්රියක් හෙට සිට 10 වනට එක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා 10 වනට එක් කෙරෙන නව නගරාන්තර ශිඛරග්‍රාමී දුම්රිය පොළතිසි නමින් නම් කර තිබෙනවා. එය හෙට පස්වර 3:05 කොළඹ කොටුවෙන් මංගල ගමන ආරම්භ කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පස්වර 3:05 කොළඹ කොටුවෙන් ගමන් නරඹන දුම්රිය සවස 7:47 පොළොන්නරුවට ළඟාවීමට නියමිතයි. පොළොන්නරුවෙන් අලුයම 3:45 ගමන් නරඹන දුම්රිය පෙරවරු 9:08 කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවනු ඇතේ. මෙම ශීඝ්‍රගාමී දුම්රිය නවත්වනු ලබන්නේ පොල්ගහවෙල, කුරුණෑගල, මහව, කලාවැව, කැකිරාව, හඹරණ හා හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල පමණි. පැරණි මිලටම තිරිඟු පිටි ලබා දීමට පිටි සමාගම් එකඟතාව පළ කර තිබෙනවා. ජීවන වියදම් කමිටුවේදී තිරිඟුපිටි සමාගම් මෙම එකඟතාවට පැමිණ ඇති අතර එම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්. තිරිඟුපිටි මිල ඉහළ දැමීමට එම සමාගම්ගත් පියවර සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම් වෙත සති 3ක කාලයක් ලබා දුන් බවයි ජීවන වියදම් කමිටුව සඳහන් කළේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන්වලට තිරිඟුපිටි අලෙවි කිරීම සිදුවනු ඇති. පසුගිය 6 වනදා සිට තිරිඟුපිටි කිලෝග්‍රෑම් 1 මිල රුපියල් 550කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කළා. ඉන් අනතුරුවයි මෙම ගැටලුව විසඳීමට රජය කඩිනම් පියවර ගනු ලැබුවේ. බලශක්ති ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා මූලිකාංග 10කින් යුත් ප්‍රතිපත්ති මාලාවක් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ පිළිබඳ අදහස් දක්වන විදුලි බල අමාත්‍යාංශයේ මහත්ති ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා. බලශක්ති සුරක්ෂිත භාවය තහතික් කිරීම, ඒ වගේම බලශක්ති සේවා සම්පාදනය, ජාතික ආර්ථිකයට ප්‍රශස්ත පිරිවැයකට බලශක්ති සේවාවන් සැපවීම, බලශක්ති කාර්යක්ෂමතාවය සහ සංරක්ෂණය වැඩි දියුණු කිරීම, බලශක්ති ස්වාධීනත්වයේ ඉහළ නැන්වීම, පරිසරයේ සුරකීම, පුනර්ජන්නී බලශක්ති දායකත්වයේ ඉහළ නැන්වීම, බලශක්ති ක්ෂේත්‍රයේ යහපාලන ශක්තිමත් කිරීම, ඒ වගේම අනාගත බලශක්ති යටිතල විවෘත සඳහා අවශ්‍ය කරන ඉඩම් සුරක්ෂිත කිරීම සහ නවීකරණය සහ ව්‍යවස්ථාපකත්වය සඳහා අවස්ථාවන් සැපවීම යන කාරණා 10 ඔස්සේ නැත්නම් මූලික ප්‍රතිපත්ති අංග යටතේ
ගත නිවේදනයේ දැක්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා බලශක්ති ශේෂ්ත්‍රයේ ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරි සැලසුම් මේ බලශක්ති ප්‍රතිපත්ති රාමුව තුළ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය සහ දේශීය බලශක්ති ප්‍රවර්ධනය වැනි කාරණා තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දොමින්ද දිසානායක මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය දුරේ දැරූ කාලයේ එම අමාත්‍යංශයට කුලී පදනම මත රාජගිරිය ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි එම මහතා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ. පැය 3ක පමණ කාලයක් එම මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. අද විතරක් නෙමෙයි මුල ඉඳන්ම මගේ නිර්දෝෂභාවය මම ප්‍රකාශ කරලා තියෙනවා. මේ බිල්ඩින් පිළිබඳව ජනාධිපති කොමිෂමේ ඉතුරු කාරණා ටික විමසුවා. නැවත 20 වෙනිදා ආයෙ පාරක් හඳවලා තියෙනවා. මගේ පරීක්ෂණවල දිගුවක් නෙමෙයි මේ ගොඩනැගිල්ල ගැනීම සම්බන්ධව පාර්ශ්ව කීපයක් ඉන්නවා. මේ සියලු දෙනා මේ පරීක්ෂණයට සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියා. මේ රටේ අනාගත ජනාධිපතිවරයා තීන්දුව කරන්නේ කවුද කියලා හෙවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගකීම අරගෙන අපි කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතු වෙන තැන ඒ හැදෙන සන්ධානයට පක්ෂක ලාංඡනයක් භාවිතා කරන්න නැතුව වෙනත් ලාංඡනයක් භාවිතා කළ යුතුයි කියන එක තමයි අපේ යෝජනාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනම හේතුවක් නිසාවත් පොහොට්ටුවත් එක්ක අපි සන්ධානගත වෙන්නේ නැහැ නේ. අපි සන්ධානගත වෙන්නේ ඉදිරියේදී ජනාධිපතිවරණය පිළිබඳව හදාගන්න පුළුල් සන්ධානයට. ඒ සන්ධානයේ පොහොට්ටුවත් එක පාර්ශ්වකාරයෙක් අපිත් එක පාර්ශ්වකරුවන් වාසුදේව මැතිතුමාලා දිනේෂ් මැතිතුමාලා මේ සියලු දෙනාම ඒකේ කොටස්කාරය වෙනුනේ. ඒ ඇරෙන්න පොහොට්ටුවේ සමාජිකත්වය ගන්න හෝ පොහොට්ටුවත් සමග සන්ධානගත වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවයක් නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද අදහස් පළ කළා. සන්ධානගත වීමෙන් තොරව ජයග්‍රහණයක් කළ හැකිද? පුළුවන්. කවුද කියන්නේ බෑ කියලා. ඇයි අපි රට ගැන හිතන්නේ නැත්තේ? ඇයි අපි අපේ පක්ෂය ගැන හිතන්නේ නැත්තේ? අපි පක්ෂය ගැන හිතනවා නම් අපි තනියම තරම් කරන්න ඕන. සන්ධානගත වීමේදී ලකුණේ ප්‍රශ්නයක් තියෙනවද? ඒක නෑ. ඒව මම නෑ. ඒව මම බලන්නේ නෑ. ලකුණයි අරකයි මේකයි මට වැඩක් නෑ. මම බලන්නේ රට, ඊට පස්සේ පක්ෂය. මම නම් කොහොමවත් කැමති නෑ සන්ධානගත වෙන්න. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම සටන් කර ඉදිරිපත් වෙන්න ඕනේ අනිත් සුළු පක්ෂත් එක්ක එකතු වෙලා. සිය වත්කම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් අමාත්‍යවරුන් 8 දිනකට එරෙහිව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඔවුන්ගේ වත්කම් හා වැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුයි. එහෙත් පසුගිය 20 වන විටද කැබිනට් අමාත්‍යවරුන් 8 දිනකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නැති බව ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. සෑම වර්ෂයකම ජුනි 30 වෙනිදා වෙනකොට වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ නීතියට අනුව තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලුම අමාත්‍යවරුන් ඉදිරිපත් කරන්න ඕන. අගෝස්තු මාසේ අපි ඉල්ලා සිටියා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලුම් පත්‍රයක් යොමු කළා ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමාගෙන්. මේ වර්ෂයේ ජුනි 30 වෙනිදා වෙනකොට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. ඉතින් මේකට පිළිතුරු වශයෙන් අපිට ලබා දීපු කැබිනට් අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවක් ලැබුණා. ඉතින් ඒ ලැයිස්තුවට අනුව නම් සඳහන් නොවිච්ච කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනාට විරුද්ධව තමයි අද දවසේ මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ගරු නවීන් දිසානායක මහතා, ගරු හරින් ප්‍රනාන්දු මහතා, ගරු මනෝ ගණේෂන් මහතා, ගරු MHA හලීම් මහතා, ගරු අකිල විරාජ් කාර්යවසම් මහතා, ගරු රවි කරුණානායක මහතා, ගරු ගායන්ත කරුණාතිලක මහතා සහ ගරු සජිත් ප්‍රේමදාස මහතා. ඉතින් අපි දන්නවා මේ අතරතුරේදීම විවිධ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරු අමාත්‍යවරු 10 දෙනෙක් මේ වන විට ස්ව කැමැත්තෙන්ම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. දේවල් හංගන දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීමට තමන්ගේ කැපවීම සනිටුහන් කරමින් අපි බලාපොරොත්තු වෙනවා අලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනී. ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ මුද්‍රණාගාරය ජාතික රෝහල් පරිශ්‍රයේදී විවෘත කෙරුණා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උයි ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත කිරීම සිදු වුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 5ක්. කෘතිම අත්පා ඇතුළු අවයව නිසි ප්‍රමාණයන්ට අනුව සාදා ගැනීමේ පහසුකම් මෙමගින් සැපයෙනවා. අත්පා ඒවා ඉවත් කරන්නට සිදුවීම උඩ ශල්‍ය කර්ම තුළින් ඒවලු ඉතාමත්ම ජීවිතයේ අපහසු තත්යකට පත් වෙනවා. එතකොට මෙතෙක් කල් ඒවා හැදුවේ ඇඟේ මෙෂර්මන්ට් අරගෙන ඉතාමත්ම අපහසු ක්‍රමයකට අනිත් එකක් හදලා ඉවර කරන්නත් මාස කීපයක්ම යනවා. ඊට පස්සේ තමයි රෝගියාට ඒවා ලැබෙන්නේ. ඒ නිසා මේක නවීනතම ක්‍රමෝපායක්. දෙයට රෝගියෙක් ආවොත් හවසට පුළුවන් තමන්ගේ මේ විකලාංග උපකරණය දෙන්න.
සබරගමු මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර මේ වන විට ආරම්භ වී තිබෙනවා. සමන් දෙවිපුද වරුණ 2019 යන තේමාවෙන් සංවිධානය කර ඇති පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර පැවැත්වෙන්නේ ලබන 13 වනදායි. එහි සියලු තොරතුරු සජීවීව ඔබ වෙත සමීප කිරීමට ITN මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පෙරහැර මංගල්‍යයේ නවතම තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ 794 වෙනි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය දෙවන දිනටත් අතිශය සාර්ථකව අදවසේදී වේදි සංචාරය කරනවා. දිවෙනේ නන්දෙසින් සුවිශාල ජන ගංගාවක් මේ පුණ්‍ය භූමියට ඇදෙන්නේ සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය තමන්ගේ ජීවිතයට ප්‍රාර්ථනා කරමින්. හස්ති රාජයන්ගෙන් එවැගේම සකලවිධ කලාංගයන්ගෙන් සුසැදී මේ මනරම් පෙරහැර දැකබලා ගන්නට මහා ජන ගංගාවක් මේ පුණ්‍ය භූමියට එක් රැස්ව සිටින ආකාරය අපිට දකින්නට පුළුවන්. එළබෙන 13 වනදා මහා පෙරහැරේ අසිරිය සජීව ලෙසින් ඔබට සමීප කිරීමට ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කරහමාරයි. එවැගේම 14 වෙනිදා දියකැපීමේ මංගල්‍යය වනතුරුම ඒ සියලු තතු බිත්ති ඔබට අපි සමීප කිරීමට සූදානම්. සමන් දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ජීවිතයේ දුක් ගැහැටවලට සතුටින් මුහුණ දීමට පෙරම් පොරන මහා ජන ගංගාවක් අපිට අද දවසේදීත් දකින්නට හැකියාව තිබෙනවා. ඉතින් සමන් දෙවියන්ගේ අඩවියේ සිට ඒ සියලු තොරතුරු ඔබට සමීප කර දීමේ බලාපොරොත්තුවෙන් අපි මේ මොහොතේදී සමු ගන්නවා. දැන් ව්‍යාපාරික පුවත්. නෙස්ලේ සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් මාර්ග දහවන තරගය ලබන 14 වනදා ගිරිඋල්ලේදී පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශයයි මෙය සංවිධානය කරන්නේ. කොටස් දෙකකින් සමන්විත මෙම දහවන තරගය ආධුනික දහවකයන් සඳහා කිලෝමීටර් 4ක හා පාසල් දහවකයන් සඳහා කිලෝමීටර් 14ක දුරකින් යුක්තයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කුරුණෑගලදී පැවැත්වුණා. නෙස්ලේ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලිංක් නැචරල් ප්‍රඩක්ට් සමාගමේ සේවකයන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වන වාර්ෂික ක්‍රීඩා දිනය පසුගියදා පැවැත්වුණා. ඒ දොම්පේ සීනියර් ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ලිංක් නැචරල් සමාගමේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් කණ්ඩායම් හා කේවලතරගේ සෞරසක් පැවැත්වුණා. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය දේවප්‍රිය නුගවෙල, මෙහෙයුම් අධ්‍යක්ෂ කේ ශක්තිදාසන යන මහතුරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක්ව සිටියා. ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන ජීවා සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල කොළපදී පැවැත්වුණා. තිකෝ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන මෙය නිෂ්පාදනය කර ඇත්තේ තිලිනි ප්‍රියමාලී. ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ නළුනිලියන් රැසක් ජීවා චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. රංගන ශිල්පීන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ 2019 දෙවන වාර්ෂික මානව සම්පත් සමුළුව කොළඹදී පැවැත්වුණා. ඒ රක්ෂණ ක්ෂේත්‍රයේ නිලධාරීන් 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මානව සම්පත් නිලධාරියෙකුගේ කාර්යභාරය අභියෝග හා 2020 පසු ඇතිවන වෘත්තීය අභියෝගතා පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතායි මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ. සංවර්ධන හා උපදේශක දීපාල් සූර්යාරච්චි, ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති ගිහන් රාජපක්ෂන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට එම ආයතනයේ තනතුරු දැරීම තාවකාලික වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ක්‍රීඩා පන්තින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුවයි. තිලංක සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීමේ හැකියාව පවතින්නේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයකින් තීන්දුවක් ලැබෙනතුරු මෙම තාවකාලික තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වලට සුමතිපාල මහතාට සම්බන්ධ වීමට හැකිදැයි සොයා බලා මසක් ඇතුළත වාර්තාවක් සැපීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුකල මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. මේ අතර බංගලාදේශය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 224 කින් ජය ගැනීමට සංචාරක අෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. චිතගොන් නුවර පැවති තරගයේ ජය ගැනීම සඳහා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 298 ක දැවැන්ත ඉලක්කයක් ලබා ගිය බංගලාදේශයට තරගයේ අවසාන දිනේදී සිරු දින දෙවි ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි. පන්දු යෑමේදී රෂිඩ් ඛාන් පළමු ඉනිමේදී කඩලු 5ක් සහ දෙවන ඉනිමේදී කඩලු 6ක් විඳෙළුපා. මෙම තරගයේදී පළමුවරට ටෙස්ට් නායකත්වයේ දරූ අෆ්ගනිස්තාන කණ්ඩායමේ රෂිඩ් ඛාන් ඉතිහාසගත වූයේ ටෙස්ට් තරගයක් ජයගත් ලොව ලබාලතුම නායකයා ලෙසයි. අෆ්ගනිස්තානයේ ක්‍රීඩා කළ තුන්වන ටෙස්ට් තරගයේද මේ වන අතර ඔවුන් ඉන් තරග දෙකක්ම මෙවැනි විට ජයගෙන තිබීම විශේෂත්වයක්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk